And now, live at 8. අයිබෝවන් අද අදි වප්පුර පසළොස්වක පොහොද එක්වන් අද තැත දැනගන්න ලංකාවේ අංකයේ සමබර ප්‍රවෘත්ති විකාශය live at 8 සමගින් අද බාමුණ මම චන්දර ජයසිංහ මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල ස්වභාවික සම්පත් රැක ගැනීමට කැපවෙන බව ජෛව විවිධත්ව ලෝක සම්ලුව අමතමින් ජනපති පවසයි ජාතික ආරක්ෂාව ගැන සැකසූ ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳව තමන් දැන සිටියේ නැහැ පූජිත් පාස්කු කොමිසමේදී කියයි සිනහව අතරින් දැයින් සමුගත් ආදරණීය ටෙනි අද දැයින් සමුගත්තා අදින් ඇරඹුණු ස්වර්ණශ්‍රී සාදුනාද විදුලි කණුවේ විරෝධතාව පහරදීමේ CCTV සාක්ෂිය අදි වප්පුර පසළොස්වක පොහෝ දිනය අදයි ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ අද දින ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් විවිධ පින්කම් රැසක් පැවැත්ුණා තෞතිසා දෙව්ලව වස්විසූ අප ගෞතම බුදුරජාණන් වහන්සේ වස්පවාරණය කොට යලි සංකස්සපුරයට වැඩම කරවනු ලැබුවේ අද වැනි උතුම් පුන් පොහෝ දිනකයි එසේම සරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රස්ථානය ලැබුවේද වප්පුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක් අදි වප්පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අද දින දිවයිනේ බෙහෙර විහාරස්ථානවල සංවිධානය කර තිබූ පින්කම් සඳහා සදහැවතුන් විශාල පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ මේ අතර සෑම පොහෝ දිනකම පැවැත්වෙන ස්වර්ණවාහිනී අමාදහර අද ළමා මනසට මුල් තැන දෙමින් පවත්වාගෙන යාමට අප තීරණය කළේ ලෝක ළමා දිනය අදට යෙදී තිබීම හේතුවෙන් ඒ අනුව රාජගිරිය ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවති අමාදහර වැඩසටහනට ශ්‍රී දේවානන්ද දහම්පාසලේ දූ දරුවන්ද අප සහභාගී කරවා ගත්තා උදෑසන 6ට අටසිල් සහ බුද්ධ වන්දනාවෙන් ඇරඹී අමාදහර තුල මෙලෙස ඉඩවෙන් කෙරුණේ ළමා සිතට අමාදහර වෙනුවෙන් උදෑසන 8ට ඇරඹී ළමා සිතට බුදු සිසල වැඩසටහනින් දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරුණා ඉන්පසු අමාදහර දහම් සභාවේ ආරම්භුනේ උදෑසන 10ට පමණ මේ මෞපිය බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි අකුරු ලියන්න පුළුවන්ද සිංහල අකුරු ලියන්න පුළුවන්ද ගණිත ඉලක්කම් ටික පුළුවන්ද කියන එකට වඩා දරුවාට දරුවාගේ වර්ධන වේගයත් එක්ක ඒ අවධියට තිබෙන්න ඒගොල්ලන්ගේ මානසික තත්ත්වයන් එක්ක ඒගොල්ලන්ට කටයුතු කරන්න පුළුවන් පරිසරයක් පන්නල ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ වැඩම වීමෙන් සුමදුර කාව්‍යමය ධර්මදේශනය පැවැත්ුණේ පස්වරුවකට නාමදීන්න පස්වරු පහට පුනර්ජීව ආශිර්වාද සෙත් ශාන්තිය සිදු කරනු ලැබුවේ පූජ්‍ය මසැන්නේ විජිත හිමියන් විසින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා ඉන් නොනවති ආගමික වැඩසටහන් රසක් ස්වර්ණවාහිනී මැදිරි පරිශ්‍රයේ සිට අද දිනේ පුරා විකාශය කෙරුණා සෑම පොහෝ දිනකම විකාශය කෙරෙන සඳ මඩල අදත් රාත්‍රී 10:10ට විකාශය වීමට නියමිතයි මම හිතන්නේ අපේ හාමුදුරනේ ළමයින්ට පමණක් නෙවෙයි අද වැඩිහිටි දිනත් නිසා ළමයින්ට සහ දෙමාපියන්ට දෙකොල්ලන්ටම කියා දිය යුතු කාරණා තමයි අද අප කතා කළ යුත්තේ මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෑම පොහෝ දිනකම අරලිය ගහ මන්දිරයේ පවත්වන අමාදම් සිසිලස පින්කම් මාලාව අදත් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වුණා මෙලෙස ක්‍රියාත්මක වුණේ අමාදම් සිසිලස වැඩසටහන් මාලාවේ 202 වන ධර්මදේශනාමය පින්කමයි දේශියත්වය අගෙන ශ්‍රී ලාංකේය අභිමානී ලෙසින් ස්වර්ණවාහිනිය කවදත් රටට ජාතියට හිතැති මෙහෙවර සිදු කළා. ඒ මාහිගේ ප්‍රයත්නය ඉදිරියටත් ගෙන යමින් ස්වර්ණවාහිනිය ශ්‍රී FM ඒකාත්මික ප්‍රයත්නයක් ලෙසින් ස්වර්ණ ශ්‍රී සෞදුනාද අදින් ඇරඹුනේ දිවයිනේ බෙහෙර විහාරස්ථාන සියයක් සංවර්ධනය කිරීමේ උදාරතර සංකල්පය පෙරදරි කරගනිමින්. ससुन रकिन जनमाध्य मेहवर स्वर्णश्री साधुनाद गमी पांसल संवर्धने करन उत्तम
ප්‍රථම සත්ක්‍රියාවේ සමාරම්භය සිදු කරුණේ අද පුන් පොහොදා අමාදහර ආගමික මෙහෙවර ඔබට සමීප කළ රාජකීය ශ්‍රී සුධර්මාරාම පුරාණ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනයි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අභිවෘද්ධිය උන්නතිය වෙනුවෙන් ජනමාධ්‍ය ආයතනයකට සසුන සුරකින මේ මහා මෙහෙවර වෙනුවෙන් සිදු කරන්නට ප්‍රබල කාර්යභාරයක් තිබෙනවා. මේ ප්‍රබල කාර්යභාරය ශ්‍රී ලංකාවේ අභිමානයේ පෙරට කොට ගනිමින් ඉටු කරන්නට ස්වර්ණ වාහිනියත් එලෙසින්ම ස්වර්ණ වාහිනී සහෝදර නාලිකාව ශ්‍රී FM නාලිකාවත් අද පටන් සමස්ත ජාතිය හමුවේම ප්‍රතිඥා ලබා දීමට සූදානම්ව සිටිනවා. සමාරම්භක පියවරක් ලෙසින් අදින් ආරම්භ මේ මාහැඟි ක්‍රියාදාමයේදී දිවයිනේ තෝරාගත් විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරීම පිණිස ද්‍රව්‍යමය ආධාර ලබා දීමට නියමිතයි. ඒ යටතේ රාජකීය සුධර්මාරාම පුරාණ රාජමහා විහාරස්ථානයේ වෙත ස්වර්ණ ශ්‍රී සාදුනාද උත්තම කාර්යවේ යටතේ ද්‍රව්‍යමය ආධාර ලබා දීම මෙලෙස සිදු කෙරුණා. ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කෙරෙන මේ පුණ්‍යවන්ත ව්‍යායාමයේ පිළිබඳ ගෞරවනීය මහා සංඝරත්නය සිය ආශිර්වාදයේ පුද කළා. ඇත්තටම ශ්‍රී ලාංකේය අභිමානීය ස්වර්ණවාහිනියයි. ස්වර්ණවාහිනිය ආරම්භක දවසේ සිට ප්‍රජා සත්කාරක ගණනාවක් සිදු කරනු ලැබුවා. ඒව නොනවත්වාම ඉදිරියටත් ඉතා හොඳින් සිදු කරගෙන යන බව අපට පේනවා. ඒ අතර ශ්‍රී FM ස්වර්ණවාහිනිය ඒකාබද්ධව ස්වර්ණශ්‍රී සාදුනාද මේ උතුම් කටයුත්තෙන් බලාපොරොත්තු වන්නේ දිවයින පුරා උදව් කරන්නට ඕන කරන විහාරස්ථාන තෝරගෙන හැකි පමණින් උපකාර කිරීමයි. යනුව ස්වර්ණවාහිනියත් ශ්‍රී FM ආයතනයත් මාධ්‍ය ආයතනවලට පෙරගමන් කරුවෙක් මෙන් බොහොම වටිනා පියවරක් ඉදිරියට තැබුවා. ඒ සියලු කටයුතු සාර්ථක කරගන්න ස්වර්ණවාහිනිය ආයතනයටත් ශ්‍රී FM ආයතනයටත් ඒ පාලන අධිකාරීත්වය ඇතුව සෑම දිනාටම මේ සත්කාරයන් මැනවින් රටට සම්මා සම්බුද්ධ ශාසනයට සිද්ධ කරන්න ශක්තිය ධෛර්යය වේවා කියලා මා සුභාසින්සනේ පළ කරනවා. අපේ නව පරිපාලන ආකෘතිය සමග ඒ නායකත්ව සමග ස්වර්ණවාහිනී ශ්‍රී FM රන් FM මේ මාධ්‍ය ජාල අලුත් වෙනකොට රටේ බොහෝ කතා ඇති වුණා. ධර්මයෙන් ඈත් වේවි බුදුදහමින් නැත්නම් ආගම දහමින් ඈත් වේවි මේවා වෙනත් ආකාරයක කණ්ඩායම් වල තෝ තැනි වේවි විවිධ විභක්ෂයන් ඇති කිරීමට කටයුතු වුණ අපට මතකයි. ඒ ශ්‍යල්ල වැරදි බව සාමද්ද බව පෙන්වා දෙමින් අපේ සුදුවේ මැතුමන් රංගන මැතුමන් චන්දන තිලකරත්න මැතුමන් ඇතුළු මේ මහා ප්‍රවීණ නියමුවන් තුළින් මේ දැක්ම තවත් රටේ වැදගත් කණ්ඩායම් එකතු කරගෙන පන්සල වෙත පිවිසීම අපේ ඉතාමත් මගේ කොට සලකන විතරක් නොවේ ඔබ සැමටම සත්‍ත්‍රේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි. ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසර කළමනාකරණයට ශ්‍රී ලංකා රජය කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමන් මේ බව ප්‍රකාශ කළේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වෙනි සැසිවාරයට සමගාමීව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ජෛව විවිධත්වය පිළිබඳ රාජනායක සමුළුවේ මෙවර තේමාව වන්නේ තිරසර සංවර්ධනය සඳහා ජෛව විවිධත්වය පිළිබඳ ඉක්මන් ක්‍රියාමාර්ග යන්නයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 7:30ට රාජනායක සමුළුව ඇමතුවා. The concepts of biodiversity. 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යායපත්‍රයේ හරය විය යුත්තේ ජෛව විවිධත්වය පිළිබඳව සංකල්පයයි. මෑත දශක කිහිපය තුළ ගෝලීය ජෛව විවිධත්වය ඇති වූ ශීඝ්‍ර පරිහානියේ මැදේ වුවද ජෛව විවිධත්වය පිළිබඳව සම්මුතියේ විස්තීරණ ජීවගුණය රැක ගැනීමට ශ්‍රී ලංකාව දැඩිව කැප වී සිටිනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ සමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය නිල් ප්‍රඥප්තිය 2018 දී පිළිගත් අතර ඒ අනුව කඩුලාන පරිසර පද්ධතිය සහ ජීවනෝපාය පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය නිල් ප්‍රඥප්තියේ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය සපයනවා. තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය පසුගිය වසරේදී සම්මත වුණා. ලෝක නායකයන් වශයෙන් මානව වර්ගයාගේ තිරසර පැවැත්ම තහවුරු කරමින් වඩා ප්‍රශස්ත අයුරින් නයිට්‍රජන් කළමනාකරණය කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාව යුනෙස්කෝ ස්වභාවික උරුමයන් දෙකක නිජ බිමක්. එනම් මධ්‍යම කඳුකරය සහ සිංහරාජ වැසි වනාන්තර රක්ෂිතයයි. අපේ තවත් ස්ථාන හයක් තෙත්බිම් පිළිබඳව රැම්සා ප්‍රඥප්තියෙන් පිළිගැනීමට ලක්ව තිබෙනවා. අපේ අද්විතීය සහ සාරවත් ජෛව විවිධත්වයකට දායක වන මෙම ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමට සහ තිරසර කළමනාකරණයට ශ්‍රී ලංකාව තරයේ කැප වී සිටිනවා. නාගරික ප්‍රදේශ ප්‍රතිනිර්මාණය කර ගැනීමේදී පවා හැකි උපරිම ආකාරයෙන් පරිසර පද්ධති ආරක්ෂා කිරීම කෙරෙහි අපි සැලකිලිමත් වුණා. නගර මැදේ
කුඩා තෙත්බිම් උද්‍යාන ඇති කරමින් විශේෂයෙන් අගනුවර වන ශ්‍රී ජයවර්ධන ප්‍රකෝට්ටේ සහ ඒ අවට අප විසින් නිර්මාණය කර ඇති තෙත්බිම් උද්‍යාන විවිධ පැලෑටි සහ සත්ව විශේෂ රාශියකට නිජ භූමිය වෙමින් ජනගහනය වැඩි නගර මැද්දේ කුඩා වැසි වනාන්තර අත්දැකීමක් ලබා දෙනවා. ශ්‍රී ලංකාව පුරාණ පාලන ක්‍රමයකට ගොඩනැගී තිබෙනවා. ඒ පාලකයා කිසිවිටකත් දේශයේ හිමිකරු නොව හුදෙක් රටවැසියාගේ සහ සියලුම ජීවීන් වෙනුවෙන් බාරකරු පමණක්ම යන සංකල්පය මතයි. අපේ සංවර්ධන න්‍යායපත්‍රය තුල රජය අනුගමනය කරන මූලධර්මය මෙයයි. අපි පෘථුවියෙහි සහ එහි සම්පත්වල හුදු බහරකරුවන් වශයෙන් හැකි උපරිමයෙන් අපගේ ආරක්ෂාව යටතේ ඇති දෑ රැකගනිමින් අනාගත පරපුරට බහර කිරීමට අදිෂ්ඨාන කරගත යුතු වෙනවා. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සංවිධානය කළ උත්සව කිහිපයක් අද ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රටක් ගොඩනගන්නට සිය දිවියම කැපකළ වැඩිහිටියන් මෙන්ම රටේ අනාගතය බාරගන්නා ළමා පරපුරද රටකට සම්පතක්. ඒ නිසාම ඔවුන් වෙනුවෙන් සෑම වසරකම ඔක්තෝබර් මාස පළමුවෙනිදා වෙන්වනවා. මෙවර ජාතික ළමා දින සැමරුම අපේ රට අපේ දෑතින් යන තේමාව යටතේ හෙට දිනේදී පැවැත්වෙන අතර ලෝක වැඩිහිටි දිනය සැමරෙන්නේ වසංගත හමුවේ වැඩිහිටි අභියෝග යන තේමාව යටතේ. ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ රටේ අනාගත තේවන දරුවන් දැනුමින් පෝෂණය කර කුසලතා වර්ධනය වෙනුවෙන් අවස්ථාව සලසා දීම සමස්ත සමාජයේම වගකීම බවයි. එමෙන්ම භෞතික සහ මානසික දරිද්‍රතාව දුරු කළ රටක දරුවන් සතුටින් සැනසීමෙන් සුවයෙන් වාසය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ අනාගත ශ්‍රී ලංකාවේ අභිමානවත් උරුමකරුවන් වන දරුවන් වෙනුවෙන් ලෝකයේ සුවපහසු ස්ථානයක් කළ යුතු බවත් දරුවන්ගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි. එමෙන්ම නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරමින් දරුවන්ගේ සෞඛ්‍ය පෝෂණය සහ මානසික අවශ්‍යතා සපුරාලීමට රජයක් ලෙස කටයුතු කරන බවත් අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ වඩාත් සුරක්ෂිත පවිත්‍ර ළමා පරපුරක් මෙන්ම නිරෝගී වැඩිහිටි පරපුරක් බිහි කිරීම සඳහා තිරසර අදිටනක් ඇති කරගත යුතු බවයි. මේ අතර ළමා දින සැමරුම වෙනුවෙන් සහ කොළඹ රිජ්වේ ආර්ය ළමාරුහලට වසර 125ක් සපිරීම වෙනුවෙන් මහල් නවයකින් යුත් දැඩි සත්කාර සහ ශල්්‍යවාටු සංකීර්ණයකට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද මුල්ගල තිබුණා. රිජ්වේ ආර්ය ළමාරුහලේ නිල වෙබ් අඩවියද අන්තර්ජාලයට මුදා හැරුණු අතර දරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දැනට ළමාරුහල් තියෙන්නේ දෙකයි මං හිතන්නේ. මේ නෝරත් මගේ ළමාරුහල් අඩුවානේ එක පළාතකට එකක් වශයෙන්වත් සාසු යුතුයයි මම පරිම විශ්වාස කරනවා. දරුවන්ගේ නිරෝගීකම වැදගත් වෙනවා. දරුවෝ තමයි අනාගතේ මේ රට බාරගන්න ඉන්න නායකයෝ. එමනම් අපි දරුවන් ආරක්ෂා කිරීම අපේ වැදගත් කාර්යභාර වශයෙන් අපි දකිනවා. මේ අතර රාජ්‍ය ළමා චිත්‍ර උළෙලද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ලෝක ළමා දින සැමරුමට සමගාමීව නාරහන්පිට සිනහස අධ්‍යාපන සුරකුම් මධ්‍යස්ථානයේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් උත්සවයක් පැවැත්වුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ සහ ජනාධිපති ආර්ය අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. වැඩිහිටි දිනේ වෙනුවෙන් අද මෙරට ජාතික උත්සවය පැවැතුණේ සෞඛ්‍ය මාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී විවිධාංශයන්ගෙන් දස්කම් පැය වැඩිහිටියන් කිහිප දෙනෙකුම ඇගීමට ලක් වූ අතර දරුවන් 18 දෙනෙක් බිහි කළ නාරම්මල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. මැණික්කාමි මහත්මියද විශේෂ ඇගීමකට ලක් වුණා. ළමා හා වැඩිහිටි දිනේ සමරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීද සැමරුම් උත්සව පැවැත්ුණා. පින්නවල අලි සංරක්ෂණ භූමියේදී එක් උත්සවයක් අද පැවති අතර එම අවස්ථාවට වසර 40ක් පුරා පාසල් ළමුන්ට මාර්ගයේ මාරුවීම සඳහා ස්විච්චාවෙන්ම මඟ පෙන්වූ ට්‍රැෆික් ආච්චි ලෙසින් ප්‍රසිද්ධියටපත් ලිලි වයලට් මහත්මියද සහභාගී වී සිටියා. වටරැක එලිමහන් බන්ධනාගාරයේ සිටින රැඳවියන්ටද අද ලෝක ළමා දිනයට සමගාමීව සිය දරුවන් දැකබලා ගැනීමේ අවස්ථාව උදා වී තිබුණා. මෙය ඇතැම් රැඳවියන්ට සිය දරුවන් දැකබලා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව වීමද විශේෂත්වයක්. අපේ රටේ බොහෝ දෙනෙකු අදට යෙදී ඇති ළමා දිනය මෙලෙස සැමරුවද තවත් පිරිසකට එය අහිමිව තිබෙනවා. මේ අද දිනේ හැටන් ප්‍රදේශයේදී අප කැමරාවේ සටහන් වූ දර්ශන කීපයක්. ராயின் 30 கட்டு கட்டி வளையணும் எப்படி
මෙවැනිම තවත් කේදණීය ඉරණමකට මුහුණ පා සිටින නවුල ප්‍රදේශයේ හීන්බණ්ඩා මහතාගේ පවුලේ සිටින දරුවන් තිදෙනාටත් තම ළමා කාලය ගෙවන්නට සිදු වෙත්තේ දුක් කම්කටොළු රැසකට මැදිවයි. මේ දරුවා බඩගින්නේ දේල් කීයක් ඉන්න දවසකට? අපේ අප්‍රමාණව බඩගින්නේ ඉන්නවා කියන්නේ කන්ද මොන්ද නැතුව තේ ටිකක් කොන්න නැතුව ඉන්නවා. රට මහිනසු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී ටෙන්සන් කුරේ රට මහඬවා අද දැයින් සමුගත්තා. ඒ මොරටු මුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී. මෙරට සිනමාවේ විකට රජුන් අතර සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන සිටි ප්‍රවීණ රංගන ශිල්පී ටෙන්සන් කුරේ මහතා සිය දිවි රංග මඩලෙන් සමුගත්තේ පසුගිය සඳුදායි. ඔහුගේ දේහය තැන්පත් කෙරුණේ මොරටුමුල්ල විල්ලෝරාවත්ත සිය නිවසේ. ටෙනීගේ වියෝවෙන් ශෝකයටපත් සහෘද කලාකරුවන් මෙන්ම දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා. ස්වර්ණමාහිනී තිබුණ මයි ෆැමිලි කියලා ප්‍රෝග්‍රෑම් එකක්. තියකින් ටෙනිසන්ගේ මෙසිය පවුලම ඇවිල්ලා අපේ කට්ටියත් ඔක්කොම හම්බුනේ. දාදම අන්තිමට හම්බුනේ. අපි කාට තියෙන මේ හාස්‍ය විනෝදය ලබා දුන් ටෙනිසන් මහත්මයා අපතේ වියෝවි මැත්තවසෙම්ම කනගාටු කරුණක්. යාලි අපි කොහෙදී හරි හමු වෙයි. ටෙනිසන් කුරේ කියන්නේ එකම එක පුද්ගලෙ. ඒ වගේ අය නැවත ඇති වෙන්නේ. එහිඳම ඇත්තම හන කනගාටුයි. නමුත් මම දන්න ජීවිතය කියන්නේ මේක තමයි. නමුත් ඔහු මෙතනින් ගියා කියලා මට හිතෙනවා. කවදාවත් ඔහුවා අපිට කරන්න අමාරු. ප්‍රතිභාපූර්ණ ප්‍රහසන රංගන ශිල්පියෙකු වූ ටෙනිසන් කුරේ මහතා හදිස්සියේ මිය යන තෙක්ම මෙරට සිනමාව වේදිකාව මෙන්ම පුංචි තිරය තුළින්ද රසික හදවත් දිනාගෙන සිටියා. අදත් විශාල රසික පිරිසක් පැමිණ සිටියේ ඒ අසහාය රංගන ශිල්පියාට අවසන් ගෞරව දැක්වීම සඳහායි. ටෙනිසන් කුරේ මහත්මයා අපේ රටේ ජනතාවගේ හදගැස්ම හඳුනාගත්තු කලා ක්ෂේත්‍රය බබලවපු කෙනෙක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. ඇත්තරම කනගාටු වෙනවා එතුමාගේ මේ වියෝවීම පිළිබඳව. වසර ගණනාවක් පුරාවට ප්‍රහසන රංගනයෙන් රටක් හිනැස්සූ ටෙනිසන් කුරේ සිය සහෘදයන්ගේ කරමතින් අද සිය නිවසින් පිටත් වුණේ බොහෝ දෙනාගේ සෝසුසුම් මැදේ. ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද පස්වරුවේ රැගෙන ආවේ මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථානයටයි. පැවති දේව මෙහෙයන්ගෙන් අනතුරුව සිනහවේ රජු ලෙස විරුදාවලිය ලත් ටෙනිසන් කුරේ බොහෝ දෙනෙකුගේ නෙතඟට කඳුලක් එක් කරමින් අද දැයින් සමුගත්තා. මේ චූටි බන්දු තියලා ඔව් තනියම යනවා. මම තනි වුණා. දෙනි මගේ මිත්‍ර ආදරණීය. This is Live at 8. දැන් තවත් දේශපාලන. විසිවන අනුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් දක්වූ අදහස් කිහිපයක් දැන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි මේ ව්‍යවස්ථා විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අපේ සහයෝගය ලබා දෙනවා. වඩා උනන්දුව තියෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම. ආණ්ඩුවේ මැති ඇමතිලා විස්ස පස්සේ දුවනවා. පොල් මිල නැග අහස උසට ජනයා දුක් විඳිනවා. අද ඔය පොල් ගෙඩියේ වට ගාන අඟල් ගාන හොයන අය වගේම විස්ස බිල්ලෙක් විදියට පෙන්නලා රටේ ජනතාව මුලා කරන අයටත් අපිට කියන්න තියෙන්නේ බලාගෙන ඉන්න කියන එක විතරයි. ව්‍යවස්ථා සංශෝධනය
මානසික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළා වගන්තියක් වගන්තියක් ගානේ සාකච්ඡා කිරීමට අවස්ථාවක් තිබුණා නමුත් මොකද්ද වුනේ ස්ථාවර නියෝගයේ අත්හිටවල විශේෂ නිවිවස්ථා සංශෝධනය ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කිරීම වැළැක්වුවා ඉතින් මේක අවාසනාවන්ත තත්වයක් එක්සත් ජාතික පක්ෂෙන් කියනවා ඒකේ ඉන්න නායකයෙ විශේෂ සංශෝධනය හදනකොට ඒගොල්ලන්ගෙන් ඇහුවේ නැහැ කි. අර පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන අපි රෑට ටීවී එක දැන් බලන් ඉන්නකොට පේනවා ඒ රජයේ නායකයෝ ඇතුළු සියලු දෙනා උදව් කරලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ පාප මිත්‍රයෝ. ඒ නිසා විස්ස හදන්න අපිට ඒගොල්ලන් අහන්න ඕනේ නැහැ. මේක වාක්‍ය දෙකකින් කිව්වොත් 19 20 යන 19ට අපිට විවේචන තිබේ. 20 කොහොමද? 20ට අපිට මොකක්ද තියෙන්නේ? මේක අවශ්‍ය කරන්නේ. වස්සු ටිකක් 20 ගැන විවිධ පූජානම් කතා කියනවා, හිමින් දොඩවනවා, විවිධ නන්දඩවිලි කරනවා. නවාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන තුරු 19 නැති කරපු වියවුල මකන්න 20 ගෙනෙනවා. ඒක මේ වස්සොන්ට නවත්තන්න බෑ. वर्तमान रजयट आर्थिक पालने किरीमट दनुमक नुमति बव विपक्ष नायक सजित प्रेमदास महता पवसनमा विपक्ष नायक वरया मे बव पवसुए ईए वेलवत्त प्रदेशे पवति रस्वीमकदे හත්තාව හත්තහත කාලේ අපේ රටේ තිබුණේ වහල්ලාර් පහුගිය දවසක මම දැක්ක තිමිරිගස් යායේ සුපිරි වෙළඳසලක පොල්ගෙඩි විකුණන ස්ථානයේ වෙනම ලේබලයක් ගහලා තියෙනවා එක පාරිභෝගිකයෙකුට ගන්න පුළුවන් ගෙඩි පහයි දැන් මේ රට කොතනටද යන්නේ ටයර් වල හිඟයක් තියෙනවා ඇයි ටයර් ආනයනය නවත්තලා තවත් බොහෝ පාරිභෝගික භාණ්ඩ වල හිඟයක් තියෙනවා මේකෙන් මොකද සිද්ධ නැවතත් වරක් අපේ රටේ ආර්ථිකය විවෘත ආර්ථිකයේ වෙනුවට වැසුණු ආර්ථිකය බවට පත් වෙන. රැසුණු ආර්ථිකයක් බවට පත් වෙනකොට මොකද වෙන්නේ? භාණ්ඩ හිණියක් එනවා. භාණ්ඩවල හිණියක් එනකොට මොකද වෙන්නේ? භාණ්ඩවල මිල ඉහළට යනවා. භාණ්ඩවල මිල ඉහළට යනකොට මොකද වෙන්නේ? ජනතාව දුගී භාවයට පත් වෙනවා. මේ රජයට තේරුමක් නැහැ. ආර්ථිකයේ පාලනය අද ගරා වැටෙන කඩා වැටෙන ආර්ථිකයක් අපේ රටේ තිබෙනවා. මේ කඩා වැටෙන ගරා වැටෙන ආර්ථිකයේ ඒ පළ විපාකත් විඳින්නේ පොදු ජනතාවල තමුන්නාස. ජාතිකාරක්ෂාව සම්බන්ධයෙන් සකස් කළ ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳව තමන් ඊයේ වන තුරුත් දැන නොසිටි බව පාස්කු ප්‍රහාර එල්ලවන අවස්ථාවේ පොලිස් ප්‍රතිවරයා ලෙස ක්‍රියා කළ පූජි ජයසුන්දර මහතා පවසනවා. පාස්කු ඉරදින ශ්‍රස්ත ප්‍රහාරයට හේතු සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පූජි ජයසුන්දර මහතා මේ බව ප්‍රකාශ කළා. පූජි ජයසුන්දර මහතා අද දිනේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ සත්වන දිනටයි. පාස්කු ප්‍රහාරයට බලපෑ හේතු සොයන ජනාධිපති කොමිසම හමුවේ පූජි ජයසුන්දර මහතා ඊයේ පෙරවරුවේද සාක්ෂි ලබා දුන්නා. අනතුරුව සවස් වරුවේදී ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ නියෝජිතයෙකු වන අසංක අබේගුණසේකර මහතා සාක්ෂි ලබා දුන්නා. පූජිත ජයසුන්දර මහතා අද දිනේදී සාක්ෂි ලබා දුන්න අවස්ථාවේදී කොමිසම ඒ ආයතනය පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළා. ඊට ප්‍රතිචාර දක්වමින් පූජි ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නමින් ආයතනයක් පැවති බව තමා ඊයේ දිනේ වනතුරුම දැන නොසිටි බවයි. මේ අතර පූජි ජයසුන්දර මහතාට අප්‍රේල් 9 වෙනිදා පාස්කු ප්‍රහාරය පිළිබඳව අනතුරු ඇඟවීමේ ලිපිය ලැබීමෙන් පසුව ඔහු කටයුතු කළ ආකාරය පදනම් කර ගනිමින් අද දිනේදීත් කොමිසම ප්‍රශ්න කළා. ජයසුන්දර මහත්තයා, අපි හිතමු ඔබ පොලිස්පති සමයේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව තොරතුරක් ලැබුණා කියලා. එවිට ඔබ මොකද කරන්නේ? ඒ බුද්ධි තොරතුරු මොන තත්ත්වයේ තිබුණත් පිළිගත්තත් නැතත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනවා. ඒ වගේම තොරතුරු ආපු තැනගෙනත් සැලකිලිමත් වෙනවා. ඔබට ලැබුණු තොරතුරේ දිනයක් නැහැ, වෙලාවක් නැහැ. ජනාධිපති ඝාතනය වෙනවා කියලා තියෙනවා. මොකද කරන්නේ? ස්වාමීනි, මම ඉහළම ප්‍රමුඛතාවයේ දීලා විස්තර හොයනවා. තොරතුරු දුන්නු පාර්ශව කැඳවල සාකච්ඡා කරන්නත් පියවර ගන්නවා. එහෙමනම් ඇයි ඔබ පාස්කු ප්‍රහාරය ගැන රාජ්‍ය බුද්ධි සේවය දුන් තොරතුරු අනුව ජාතික බුද්ධි ප්‍රදානය දුන් තොරතුරට අදාළව එහෙම නොකළේ? ඔබට පල්ලිවලට වන්දනාමාන කරන්න එන බැතිමතුන් බේරගන්න අදහසක් ආවේ නැද්ද? අදහසක් ආවා ස්වාමීනි. ඇයි එහෙනම් මේකෙදි වෙනස් විදිහට සැලකුවේ? මම මේ සිද්ධියේදී උපරිමය කළා ස්වාමීනි. හැබැයි ආපු බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කළා නම් ඒකත් ගැටලුවක් වෙන්න තිබුණා. අනිතක ස්වාමීනි, රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් ලිපිය අනුව මෙරට කතෝලික පල්ලි සහ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය නිශ්චිත ඉලක්ක වන නමුත් ඔබ හැම තිස්සෙම නමුත් කියලා නවත්තනවා. ඉතිරි ටික ඔබ නොසලකා හරිනවද? නෑ ස්වාමීනි, නොසලකා හරින්නේ නැහැ. ඔබ ඒ වෙලාවේ නොසලකා හැරියද දන්නේ නැහැ. ඒකයි හැව්වේ. අනේ නැහැ ස්වාමීනි. නමුත් කියලා ඊට පස්සේ කියනවා සහරාන් විසින් අන්‍යාගමිකින් මරා දැමිය යුතු බවට සිය අනුගාමිකින් අභිප්‍රේරණය කරමින් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ අදහස් පතුරවා හැර ඇත කියලා. දැන් ඔබ කියන්නේ මේක තහවුරු නොකළ පිළිතුරක් කියලාද? නමුත් කියන වචනෙන් පස්සේ කියවෙනවා නේද සහරාන් හෂීම් ගැන තොරතුරු මීට පෙර ලබා දුන්නා කියලා? අදාළ බුද්ධි තොරතුරේ පුද්ගලයන් ගැන නම් තියනවා තමයි.
ඒත් එතන තිබෙන නම් හයෙන් තුනක් පිළිබඳව තමයි රාජ්‍ය බුද්ධි සේවයේ තහවුරු කරගෙන තිබුණේ මේ අතර ජනාධිපති කොමිසමේ සමාජික විනිසුරු වරියද ප්‍රශ්න යොමු කළා ඔබ වසර 35කට වැඩි අධ්‍යක්ෂීම් තිබෙන පොලිස් නිලධාරියෙක් ඒ අධ්‍යක්ෂීමෙන් කියන්න බලන්න යම් ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරලා තියෙනවා ගහන තැන මොකක්ද වෙලාව කීයද කියලා ඔවුන් කලින් බුද්ධි අංශවලට ආරංචි වෙන්න ඉඩ තියලා තියෙනවද නෑ එහෙම කරන්නේ නෑ එහෙනම් ඇයි ඔබ වසර කිහිපයක සිටම ලැබී තිබූ අවදානම් සහිත තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගත්තේ යනුවෙන් මෙහිදී කොමිසමේ සමාජික විනිසුරු වරිය පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසා සිටියා ඊට පිළිතුරු දුන් පූජිත් ජයසුන්දර මහතා විවෘත පරීක්ෂණ කරන්න එපා රාජ්‍ය බුද්ධි සේවය ගැන පරීක්ෂා කළාම ඇති වගේ උපදෙස් මට එවකට ජනාධිපතිතුමාගෙන් ලැබී තිබුණා එහෙම තත්වයක් තිබුණේ යනුවෙන් පවසා අනිත් එක ඕවා ගැන ත්‍රස්ත විමර්ශන කොට්ටාසය කළ පරීක්ෂණවලට මොකද උනේ යනුවෙන් ප්‍රශ්න කළා මේ අතර ජනාධිපති කොමිසමේ සමාජික විනිසුරුවරයෙකු පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසා සිටියේ ඔබ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතන නැමැති ආයතනය ගැන දැනගෙන හිටියාද යන්නයි එවන්නක් ගැන තමන් දැන නොසිටි බව පූජිත් ජයසුන්දර මහතා මෙහිදී පැවසුවා ඒ ආයතනයේ විසින් ජාතික ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳව මාසික වාර්තාවක් ලබා දී තිබෙනවා ඒ ගැන ඔබ දන්නවද ඒ ගැනත් දන්නේ නැහැ ස්වාමීනි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සැකසුණා කියලා දන්නවද සත්‍ය වශයෙන්ම දැනගෙන හිටියේ නැහැ ස්වාමීනි මේ කොමිසමේ එහි සමාජිකයෙක් ඊයේ සාක්ෂි දෙනතුරුත් මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ This is Live at 8 තවත් දේශපුවත් වෙතයි දැන් අවධානය ඔව් නීති විරෝධී මත්ද්‍රව්‍ය හා ජාවාරම් මැඩලීම සඳහා ඒ දිනේ තුල බස්නාහිර පළාතේ වැටලීම් 405ක් සිදු කර පුද්ගලයන් 417 දෙනෙක් හෙරොයින් අයිස් කොකේන් සහ ගංජා සමග අතරඟුට ගනු ලැබුවා මේගම කොට්ටාස අපරාධ විමර්ශනාංශයට ලද තොරතුරකට අනුව කිඹුලා පිටිය දාගොන්න ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් ග්‍රෑම් 500 මිලිග්‍රෑම් 100ක් සොයා ගැනීමට හැකි වුණා මේ වටිනාකම රුපියල් ලක්ෂ 65ක්ම වන බවයි පොලිසිය පැවසුවේ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අතඩංගුට ගෙන ඇති අතර ඔහු දාගොන්න ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ගල්කිස් අපරාධ විමර්ශනාංශයේ නිලධාරින් ඊයේ දිනේ පුරා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කළා. දෙහිවල ඕබන් සහ කවුඩාන යන ප්‍රදේශවල සිදු කළ වැටලීම් වලදී හෙරොයින් මිලිග්‍රෑම් 2100ක් සහ අයිස් ග්‍රෑම් 10ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ මත්ද්‍රව්‍ය මෙම සැකකරුවන් අලෙවි කරන බවයි සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයක සිදු කළ වැටලීමකදී දසනායක මහල් නිවාසයේ අසල සැකකටයුතු ලෙස සැරිසරව පුද්ගලින් දෙදෙනෙකු දෙමටගොඩ පොලිසිය විසින් පරීක්ෂා කර තිබෙනවා. එහිදී හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 360ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසුවා. මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පවත්වමින් මෙම සැකකරුවන් දෙදෙනා තෝරාගත් ගණුම් කරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවයි සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සකකරුවන් අනාවරණය කළ තොරතුරු වලට අනුව මේ මද්රව ජාවාරමේ ප්‍රධාන ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමටද දෙමටගොඩ පොලිසිය මේවන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. නුගේගොඩ කොට්ටාස විෂ මද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් දෙල්කඳ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් මද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. සකකරුවන් අතර සහෝදරයන් දෙදෙනෙකුද සිටින බවයි පොලිසිය පැවසුවේ. පෑලියගොඩ පොලිස් අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් පෑලියගොඩ නාරම්මිනිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නිවසක සංගවා තිබූ විදේශීය දුම් වැටි සහ මත්පැන් බෝතල් තොගයක් සොයා ගැනීමට හැකි වුණා. නිට්ටඹුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2ක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලිසියට හැකි වුණා. එම සැකකරුවන් අතර ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන උදම්මිටිය දඟයා නැමැත්තාද සිටින බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම හෝමාගම දූෂණ මර්ධනාංශයේ නිලධාරීන් පින්කේත ප්‍රදේශයේ සිදු කළ වැටලීම් වලදී හෙරොයින් සමග සැකකරුවන් සිය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 340ක් සොයාගෙන තිබෙනවා. ඉඹුලකන්ද ඇතානමින් හඳුන්වන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුද මේ සැකකරුවන් අතර වෙනවා. කටාන ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසක් කොලකැමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් එහි පැමිණ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස හඟවමින් බවට මෙවන විට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසනවා. එමෙන්ම මෙම කොල්ලකරුවන් අදාළ නිවස කොල්ලකැමට පැමිණ ඇත්තේ වත්තල ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් බවද මෙවන විට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. දැන් රටවටින් අටට. රටවටින් අටට. Give the floor to Sri Lanka.
The government of Sri Lanka wishes to make the following of Excel Chatinge, Manav Himikam Council, Hamuwe, Idripat Kirunu, Jagat Sangvidhan Mahalekam Vareage, Varshika Vartave Sadhan Karun Sambandin, Sri Lanka Raja Venuin, Pratichara Dakwamin, Jiva Hi, Sri Lanka Vedabalna, Nithya Niyojita, Dayani Lindis Mahatmi, Nivedanayak Nikut Karati Benava, Imanivedane Dakwene, Mahalekam Vareage, Varshika Vartave Sadhan, Began Vim, Sotisikirim, Hirikirim Piliba the Peminil Saha, Palikinim Chodana Sambandin, Nithya Kriatmaka Karana Baladha. श्रीलंका पुलिस इतिहास विदुल पलमंडले नीलधारी इंटे दरी परिश्रमियां दरी मटे दिसे दुबुना मार्गे दाहवने विमिंत बो यात्रुपेद्याक अनंतुर कटलाक विमिंत पशु मिनितु की पेकिन पशुपसिन आ तमत यात्रुपेद्याक अदल स्थानी अनंतुर कटलाक वन अतर असल तिबु सीसीटीवी कैमरा वक ये मेलिसे पाटिगतवती बुना ऐसा बगैन दानटापा सामुगानुआ यलित रात्रि दाहे टे मुनगसमु सुबह रात्रि